අයිබෝවන් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එක my taste වෙත. අද මම හදන්න යන්නේ donut bunnies. හරිම පහසුවෙන් ඉතාම අඩු කාලෙකින් මේ donut bunnies එක හදාගන්න පුළුවන්. ඒ වගේම රසට කන්නත් පුළුවන්. හැමදාම කන bunnies වර්ගයක බරද්දි මේක වෙනස්ම විදිහේ bunnies එකක්. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි යමු මේකට අවශ්‍ය filling එක හදාගන්න. මුලින්ම මේ සඳහා pan එකක් ලිපේ තියලා රත් වෙද්දී තෙල් මේසෙලි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට කපාගත්ත leeks සහ කරපිංචා ටිකක් එකතු කරගන්නවා. හොඳින් කලවම් කරගෙන මම මේකට එකතු කරගන්නවා කහ කුඩු ටිකක්, ලුණු කුඩු සහ ගම්බිරිස් කුඩු. නැවතත් මම මේක හොඳින් කලවම් කරගන්නවා. හොඳින් කලවම් කරගෙන මම මේක ලිපේ විනාඩියක් පමණ තියලා ලීක්ස් ටික යන්තම් වගේ බෙද ගන්නවා. ලීක්ස් ටික බාගට වගේ බෙදුනහම මම මේක නැවතත් කලවම් කරගෙන මේකට එකතු කරගන්න යන්නේ පොඩි කරගත්ත සැමන් ටිකක්. නැවතත් මම මේක හොඳින් කලවම් කරගන්නවා. හොඳින් කලවම් කරගත්තට පස්සේ මම මේක වහලා ලිපේ විනාඩි 2ක් පමණ නැවත පිස ගන්නවා. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස් තේ හැඳි භාගයක් පමණ එකතු කරගන්නවා. මේකේ ස්පයිසි කතිය පොඩ්ඩක් වැඩි කරගන්න. ඔයාලට අවශ්‍ය නම් මේක එකතු කරගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඊට පස්සේ නැවතත් හොඳින් කලවම් කරගෙන මම මේකට තඹ ගත්ත අල ටිකක් එකතු කරගන්නවා. දැන් මම මේක කලවම් කරන ගමන්ම අල ටික හැන්දෙන් පොඩි කරගන්නවා. ඒ වගේම තමයි අල එකතු කරගත්තට පස්සේ රස අණුව තව ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් මම මේක වහලා නැවතත් විනාඩි 2ක් පමණ ලිපේ තියලා තියෙනවා. ඊට පස්සේ නැවතත් මම මේක හොඳින් කලවම් කරගෙන ලිපෙන් එළියට ගන්නවා. ඊළඟට මම යන්නේ මේකට අවශ්‍ය ඩෝ එක හදාගන්න. ඒ සඳහා මම පාන් පිටි ග්‍රෑම් 200ක් ගත්තා. බේකින් පවුඩර් තේ හැන්දක්, ලුණු තේ හැඳි භාගයක් පමණ, තෙල් මේස් හැඳි දෙකක්. මේ සඳහා එළවලු තෙල් හෝ පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේක හැන්දෙන්ම හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට වතුර ටික ටික එකතු කරගන්න ගමන් අනා ගන්නයි යන්නේ. වතුර මැනලා ගන්න අවශ්‍ය නම් පිටි ග්‍රෑම් 200ට වතුර මිලිලීටර් 90ක් අවශ්‍ය වෙනවා. දැන් මම මේ පිටි එක අතේරෙන්නේ නැති වෙන පදමට අනා ගන්නයි යන්නේ. ඒ වගේම තමයි මේක නීට් කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ වගේ ඩෝ එක හදාගත්තට පස්සේ මම යන්නේ මේ ඩෝ එක කොටස් 2කට වෙන් කරගන්න. ඊට පස්සේ මම මේ වගේ පිටි ටිකක් ඉහාගෙන ඩෝ එකෙන් එක කොටසක් අරගෙන ඒක මම තුනි කරගන්න යන්නේ. මේ වගේ මම මේක හොඳින් තුනි කරගත්තා. ඊට පස්සේ මම මේක සුජි කොනස්ස හැඩයට තියාගන්න නිසා මේ වටේ කැරි ටික කපලා අයින් කරගන්නවා. නැවතත් මම මේක මේ වගේ දෙකට කපා ගන්නවා. මේක හදාගන්න ඕනේ මේ වගේ සුජි කොනස්ස හැඩයට කෑලි. ඊට පස්සේ මම හදාගත්ත ෆිලින් එකේ මේ වගේ ටිකක් තියාගන්නවා. ෆිලින් එක තියාගද්දි මේ වගේ දෙපැත්තේ පොඩි ඉඩක් තියලා තියාගන්න. ඊට පස්සේ මම යන්නේ මේක රෝල් කරගන්න. මේ වගේ රෝල් කරගෙන අවසාන වෙන තීරුවට මම වතුර ටිකක් ගාගෙන හොඳින් රෝල් කරගන්නවා. වතුර ගත්තාම මේක ගැලවෙන්නේ නැහැ බදිනකොට. ඒ වගේම අලව ගන්නත් පහසුයි. ඊට පස්සේ මේ දෙපැත්තේ කොන් දෙක මේ වගේ අතින් මම තද කරගන්නවා.
දැන් මම මේක මේ වගේ රවුමට හදා ගන්නවා. මේ දෙපැත්තේ කොන් දෙක අලව ගන්න මම නැවතත් වතුර ටිකක් ගා ගන්නවා. මේ වගේ වතුර ගාගෙන නැවතත් මම මේක හොඳින් අලවගෙන හදා ගන්නවා රවුමට. මේ තියෙනවම හදාගත්ත ඩෝනට් බනිස් එක. තව එකක් හදන හැටි මම ඉක්මනින් පෙන්නන්නම්. මේ වගේ ෆිඩින් එක දාලා රෝල් කරගන්නවා. ඊට පස්සේ මේ අවසාන තීරුවට වතුර ටිකක් ගාගෙන නැවතත් හොඳින් රෝල් කරගන්න ගමන් අලව ගන්නවා. මේ දෙපැත්ත අතින් හොඳින් තද කරගෙන නැවතත් වතුර ටිකක් ගාලා දෙපැත්ත අලව ගන්නවා මේ වගේ. මේ වගේ හදාගත්තට පස්සේ මම යන්නේ මේවා ගැඹුරු තෙලේ බෙදගන්න. දෙපැත්තම හොඳින් බෙදගත්තට පස්සේ මම මේක තෙලෙන් එලියට ගන්නවා. මෙතන මේ වගේ හදාගත්ත ඩෝනට් බනිස් කීපයක්. ඉතින් අපි හැමදාම කන රෝල්ස් මාළු බනිස් වෙනුවට මේ වගේ බනිස් එකක් වලට හදලා රස බලන්න පුළුවන්. ඉතින් ඔයාලා දකින්නත් ඇති හදන්නත් හරිම පහසුයි, වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා රස බලන්න. අපි නැවතත් හමුමු අලුත් රෙසිපි එකකින්. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා video එක like කරලා share කරන්නත් අමතක කරන්න එපා.